බක්කයි මේ කුෂකරමය ගෙවත්ව ගාවදී මේ උඹත්ල් ප්‍රශ්නය බලපාලා මේ උපකරණ පිළිබඳව. මේකට සමහර පාච්චි කරන කූඩා මේතකොට භාජන පාච්චි කරනවා. සල්ලිවටත් සමහරයි හුඟක් වෙලාවට මේ ද්‍රව්‍ය ගන්ට බලනවා. දැන් අපි කඩින් රුපය පණයක් හැරත් සිය අද්දීල පෝච්චක් ගෙනවා. ඒට අමතරව අපිට සල්ලිවලින් මුදල් යොදවන් නැතුව පරිසරේ අහක දාන අප ගෙවල්වට ගේනවා බඩු. ඒ ගෙවල්වට බඩු ගෙනකොට කඩින් ගෙන සිරිසිරි මල්ලක මේ බඩු උතරදිනවා. දැන් ඒ ලොකු විශාල මලුත්තියෙන කුඩා මලුත්තියෙන මේ සිරිසිරි මරු දැන් ගොඩා දුරට අද පරිසරේ පරිසර හානියකට පත් වෙලා තියෙනවා. හැම තැනම සිරිසිරි මරු විසි කරනවා. එයින් පරිසර හානියක් වෙලා තියෙනවා. ඉතින් අපිට මේක ගෙවත් ගෙදරදී ප්‍රයෝජනවත් දෙයකට යොදා ගන්න පුළුවන්. ඒ පිළිබඳව ගන්නවා නම් මේ සිරිසිරි බෑග් එකක් අරගෙන සිරිසිරි බෑග් මේවා දෙකක් තුනක් විතර එකට දාලා සිරිසිරි බෑග් දෙක තුනක් එකක් ඇතුලේ එකක් ඇතුලේ දාලා තුනක් හතරක් විතර දාලා මේකට පස්පුරවලා මේකේ ටිකක් ලොකු බෑග් එකක් ගත්තොත් එහෙම මේ බෑග් එක ලොකු බටු ගහක් හදන්නත් පුළුවන් මිරිස් ගහක් හදන්නත් පුළුවන්. ඒතකොට ගෙදරදී මේවා භාවිත කරන්න පුළුවන් පස්පුරවලා ඒ අවශ්‍ය පෝෂ්‍ය පොහොර කාබනික පොහොරෙන් පුරවලා පැලයක් හදන්න එක ගහක් මිරිස් ගහක් මාළු මිරිස් ගහක් බටු ගහක් බණ්ඩක් ගහක් එහෙම හදාගන්න පුළුවන්. මේක ඊළඟ ඉන් පස්සේ තියන්න පුළුවන් මැස්සක් උඩ හරි මේකේ තියෙනවා ඇන්ඩ්‍රිල් දෙකක්. මේ දෙකට කම්බියක් දාලා කම්බි දිග පොලිමේ තියන්නත් පුළුවන්. ඒකට ගෙදරට ගේන මේ අපද්‍රව්‍ය විසි කරන්න නැතුව ගෙදර ප්‍රයෝජනයට හැමතෙම ගන්න පුළුවන්. ඒ වගේම මේ පරිසරයේ හැමතැනම නගරයකට ගියොත් එම් පේනවා මේ මිදි පෙට්ටි. මේ මිදි පෙට්ටියක පස්පුරවලා ඒත් පුළුවන් සලාද වැනි භෝග හදන්න. සලාද ගොඩක් හදන්න පුළුවන්. ලුණු සලාද කෙටි මුල් තියෙන තන්තුම මුල් තියෙන භෝග සඳහා මේ සඳහා සුදුසුයි.